ර්දශ සමර ඇත්තන් මගේ උපදේශන සැසිවාරවලදී මාත්‍යක කියන දෙයක් තමයි ස්වාමීන් වහන්ස මේ මම තරන් දුක්විදින කෙනෙක් මේ ලෝකෙ නැතුව ඇති කියෙන ඒක ඉති මමුසාාවක් එය මුසා ඉතින් මගේ ඉස්ර කියන්නේ මානසික යම් කිසි අවපීඩනය කෙනෙ මගගේක පිළිගන්න නෑ මේ ලෝක ක්කම ෝයිටික මයි කියන්න කවරුත් යන්නේ ම තරන් දුක්විදින කෙනෙක් නෑ මගේ වේදනාව කාටවත් තේරෙන්නේ නෑ. මේකත් කිය නොමේ වේදනාව කියන එක තමයි ධර්ම. ආයාරු පස්සන වේදනානු පස්සනාව කියන ඉගෙනගෙන තියන්න ඕන මනිසුන්ගේ වේදනා කිසිම පර්ේෂණයක් අපි කරන්නේ බේටිකක් ගන්නගත් වේදනාවනේ යහන කය ගැන එනිසා අපි හැමවෙලේීම වේදනාවන් ගොඩක් දුක්විදිනවා. අපිඉති ඒ එක එක් කෙනට ශ්‍යයා කරනවා. ඔයා නිසා මන්දුක්කිඉඳනව ලමයි නිසා රස්සාාව නිසා බොරු. වේදනාව නිසා දුක්විින්දිනවා කියන්නේ නෑ කවරක්. සංඥාව නිසා දුක්විදිනවා. හඳනාගන්න විදිහානුව මිනිස්සු දුක්විදිනවා. ඒක කියන්නේෙත් නෑ. ඇමෝම කියන්නේ මහ මහරි මංහරියන්නේ මගේ සං්ඥාව මට දෙන උත්තරය අනවා. දැ මේ කොටස කිසිම විද්‍යාඥ්ඥකට ලෝකයේ මොනගැසෙන්නේ නැත. මොකද ඔහුන් සර්ව්්‍යතා ඥානය නැති නිසා. ඒගනි බුදුරජාණාන්සක කියන්න මහ මේ ධර්මය කිසිම කෙනකොට කරුණ සහිතව චෝදනා කරන්න බෑ. අන්න විසාර්ධ ඥා. එහනම් බැරි නම් ඇයි බැරි. ංච පාදනස්කන්දකට ට පේෙන්නේ. මොකද ලැබ්බ එකක් ඇතුළේ බීකරයක් ඇතුළ මයිකරෝ මොකක් හරිමේ සිින්් එකක් අස්ේ මොක්ොත්හ යන්න. එක පේන තුර අපේ සං්ඥා අපි හඳුනාගන්න විදි බොහෝ වෙනස්. මේ ඇවිලා බුදුරජාණ වහන්සේ දේශනා කරන මේකට සංඥාව විපල්්‍යාසය කියලා වචනයත්තියනවා ඒ එක ඇන සංඥාව වැරදිලා තේරුම්ගන්න ේමතම අපටල්ලා තියෙන දැකගේ තවදුරටත් කියනවන රූපය පෙන පිඩක් කියන පෙන පිඩේ සත්්‍යයක්ම. ලා තිලා යන වේදනාව දිය බුබුලක් වගේ කියන. ඇතිවෙනවා නැතිවෙන. මේ දෙකමවී බලන්න හැම දේකමතියන ඇතිවම් නැතිවීම මිතරයි. දිින්පතා නමුත්තම ධර්ම දේශ්නා අශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ ජුට නෑලිකාව දැන්ම සබස්කරයි් කරන්න බෙලයිකනය කලික් කරන්න දිදහස් විසේක වස්සරේ වස්සාන සමය වෙන වෙන්. අතුරකිරිය, අබේවේර ධර්මායතනාදීපති අතිපූජනීය කොටකම් වැල්ලේ සරණ දෙෙශ ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්තුවයෙන් යුතුව අවේවේර ධර්මායතනයේ දේශදු කරනු ලබූ වස්සාම ධර්මදේශනා මාලාවේ තෙවැනි ධර්මානුශාසනාව මෙදැන් සිට ඔබේටර්ස්්‍රවනය කළ හැකේ. එවෙනුවෙන් පින්බර දායකත්වයගෙන කටයුතු කළේ වෛද්‍ය දිශ්නා කොඩිකාර වෛද්‍ය කොමාරි ඉෙපෙරුම, ජන්ද්‍රකාන්තිී වික්‍රම සිංහමැණියන් සමගින් වෛද්‍ය සිව්වන්දිී වික්‍රම සිංහ මහත්මී යන පින්වත් පෙරිසයි. අද දීේශකයණන් වහන්සේ අතිපූජනීය දියතලාවේ පියදස්සී ස්ෝමීන් වහන්සේ. අවසරයි අපි හාමුදුරුවනේ සමංතා චක්කවාලි සුුවත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සගගමොක දම් ධම්මසවෙනකාලු අයංබදන්තා ධම්මසවනකාලු අයං බදන්තා ධම්මා සවනකාලු අයංබදන්තා නමුතස්ස භගෙවෙතු වරහතු සම්මා සම්බුද්දස් නමුතස්ස භගෙවෙතුූ වරහතු සම්මා සම්බුන්දස්ස නමුතස්ස භගවතු වරහතුෝ සම්මාසම්බදඳස්ස අනිච්චාාවත සංකාරා උප්පාද වයධම්මිනෝ. උපපජ්ජිත්වා නිරුජ්ජන්ති ඒ සං උපසමෝසුකෝ අබේවීර ධර්මායතන, ගරු විහාරාධීපති කොටගම්වැල්ලේ සර්ණතිස්ස ස්වාමින් වහන්සේ ඇතුළු. විහාරස්ථානී වැඩසිටින ගෞරුණීය මහා සංගරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධහාවන්ත පින්වත්නී අද අභේවීර ධර්මායතනය තුළ මෙවන් සුවිශේෂී වූ ධර්මානු ශාසනාවක් සිද්ධ කරන්නේ අද මෙම ධර්මදේශනාවේ දායකත්වය දරන්නේ වෛද්‍ය කුමාරී එලෙපෙරුම එවගේම චන්ද්‍රකාන්දි වික්‍රමසිංහ මෑණියන් සහ, වෛද්‍ය සෙව්වන්දි වික්‍රමසිංහ එවගේ වෛද්‍ය දිශ්නා කොඩිකාර කියන මේ පින්වත් හැම දෙනාම එකට එකතු පාදු වෙලා ධර්මාණු ශාසනාවේ දායකත්වය දරනෝ. අද මේ ලෝකයේ මහා ව්‍යසනයකට පත්වලා තිබෙන අවස්ථාවක දුර්ලබවෝ පංකාමක් කරගන්න ලැබෙන්න්නේ බොහෝම කලාතුරකින්. තිං අද මේ ඇත්තෝ මෙතන ඉඳගෙන නිරෝදායන නීති පිළි අරගෙන ඒක බොහොම කටයුතු කරමින් මේ කැටිධර්මානු ශසනාව සිෙද්ධ කරන්නේ. අද ධර්ම දේශනාව සඳහා තොරාගත්ත මාතෘකා ධර්මය වර්තමානයේ බොහෝම අපේ ජීවිතයට ගැලපෙන එවගේම සන්දිිට්ටික වූ අකාලික වූ දහම දැන් ජීවිතයේම අත්දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට මේ කාතා වැහෙන්නේ මළගෙදරදි පමණයි. දැම් මුළු ලෝකෙම මළගයා. නැන් මේ ගාතාවහිනං අසක් මුල්ලක් නෑර හැම තැනම ඇහෙන් ඕනි ගාථාව. මේක මේ ලංකාවේ බොහෝ බෞද්ධෝ හිතාගෙනද මේ ගාතාව කියන්න තියන්නේෙ මළගෙදර පැන්වඩක්්දි විතරයි. මේක තමයි ලංකාව මිනිස්සුගේ ලොකුම අරද. බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කරේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත්. බොහෝ වෙලාවට ලංකාව දෙස බලනකුට මේ විවේච්චනයක් නෙවෙයි ප්‍රඥාව නෙවෙයි තියෙන්නේ ශ්‍රද්ධාව පමණයි. සමහරයගේ ශ්‍රද්ධාව දිහා බැලවාම ඒකේ ප්‍රඥාව ගෑවිච්ච තැක් ඇත්තවත් නෑ. බුදුරජාණන් වහන්සේ අපිට ධර්මය පිළිගන්න කිව්වේ තමන්ට ගැලපෙනවනන් ගන්නෙක්වා නැත්තන් අතර යකිවා. නිගම බලහත්කාරෙන් දෙනදයක් නෙවෙයි. මේ ලෝකයේ ස්වභාවේ උන්වහන්සේ අවබෝධ කරලා තමන් වහන්සේ සොයම්භුහුඥානයෙන් අවබෝධ කරලා සියලු ලෝසත්වයාට ඒ ධර්මය අවබෝධ කරගන්න දේශනා කළා. දැම් බොහෝ අයි කියවා මේ ධර්මය මම අහලත්වේ නවද සමරක් කළට අපිත් බණවලට ගාම කියවා මේ කාලීන ධර්ම දේශනා. බුදුරජාණන් වහන්සේගේ බණ කාලීන බණන්නෙවන්. මේ මහා පටලැවිල්ලක් මේ කාලීන ධර්ම දේශනාකවාම අතීතය කිව් එකක දැ මෙහිට කැලපන්න බෑ. මේක අකාලිකයි කාලයක් නෑ අතීතයක් දැන් අතීත යම්සේද අනාගතය යම්සේද අනාගතය ද කොයි කාලිටත් මේ දහම දහමම තමයි. ලෝකී අනිත් ශාස්ත්‍රෝරුන්ගේ ධර්මය වෙනස් වෙනවා. මොකද කාලයාගේ ඇවෑමින් ඒවත් දෝෂ දර්ශනයට ලක්වෙේ. බුදුරජාණන් වහන්සේට විසාරධඥාන හතරක් තියෙනවා එකින් එක විසාර්ධඥානයක් තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය මාරේනවා දේවේනවා බ්‍රක්්මුණවා දෙවියන් මිනිසුන් බඹුන් මරුන් සහිත ලෝකයේ කරුණු සහිතව චෝදනා කරන්න බෑ කියනවා ඔබ වහන්සේ දේශනා කරපු ධර්මය වැරදී කියලා. මේකට කියලා සිංහනාදයක් කියලා. දැන් පිඉගෙන ගන්න විද්‍යාවගත්තොත් වෙනස් වෙනවා කාලෙන් කාලිට. තැන්ගත්තොත් ඒේ අද ධර්ම දේශනාවේ දායකත්වය දරන්න වෛදරුත් ඉන්නවා. අද අපි දන්නවා වෛද විද්‍යාව සෑයෙන් වෙනස්වවා. දවසින් දවස වෙනස් වෙනවා. කිය අවුෘද්ධිකිවගෙන මේ අවරුද්ධිකයන්නේ. දැ මේ කොරනා තත්ව ගැන නත් කතා කරනකට මේ කලින් පටන්ගත් අටව ගැනවෙේ දැන් වෙනස් වෙලා ගොඩාක් වෙනස්වමින් යනවා. වෛදස් එකකත් වෙනස්ව වෙනවා. ඒක විදිහට වෛරස්සක එක එක රටවල් වල අනුව ජානවලට අනුව සංස්කෘතියන්ට ඔක්කොටම ගැලපෙන විදිටයා වෙනස්වී වෙනස්වී ගිහිල තියෙන. එන්නම් මේක වෙනස් වෙනවා කියනෙ එක දැන්ක චොට්ටක් මෙන්න වචනය ඔලු ඉතියාගන්න ඕන වෙනස්වෙනවා ගන එක. මොකද මේකෙන ලෝකය කවුරු පිළිගන්න කැමති නැත්ති. අද ලෝකෙ කිසිම කෙනෙක් කැමති නැති එකම විෂේමකක්ද. වෙනස් වෙනවා කියෙක පිගන්න කැමතින. නි අප සකච්චා කරන්න ඔොන්නි සාතමයි මාතෘකාවට අනිච්චාවත සංකාරාකයනක යොදා ගත්තේ. එහම න භහග්ගතුන් වහන්සක මේ විසාර්ධ ඥානයට කාටවත් කියන්න බෑ බහන්සේ දේශනා කරපු ස්වක්කාත නෛරයානික එහි පස්සික ඕපනයික වූ ධර්මය වැරදී කියල කරුණු සහිත ඔප්පු කරන්න බෑ. මොකද මේකා අතීත අනාගත වර්තමාන මේ පෘථවිය විනාස වෙනකම්ම ඒ ධර්මය එලෙසමයි. ඇ ඒක වෙනස්වෙෙන නෑ. ඇනිසා අපි සරලෝ කෙටියෙන් එක තේරුන්ගන්න ධර්මකාරණාටිකක් සාකච්ඡා කරොත් හොඳයි කියලා හිතෙනවා. පළවිනික තමයි භාගුතුන් වහන්සේ අවබෝධ කරගත්ත දුක්කාරය සත්‍යය. දුක කියන්නේ වෙනස් කරන්න බෑ කාටවත්. එක මේ ලෝකෙ කිසිම ජගතුකොට දුක වෙනස් කරන්න බෑ. එකේ පළවෙනක කියන්නේ මහනෙනි කතමංච භික්කවේ දුක්කන් අරිය සච්චාක් මහනෙන කුමක් මේ දුක්කාරය සත්‍යය ඉපදීව දුකාක්. දැ ඉපදන එක මහා ප්‍රශ්නයක් හැබැයි මේක වර්තමාන විද්‍යාඥන්ටත් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඇැයි දැන් ඒකටියේ ස්වායාගෙනයනවා දැන් අලුතිෙන් විද්‍යාවක් කෙනවා මේ කොන්ටම් සයින්ස් කියෙන එක. බ සයින්ස් ඔවඔම ඔක්කෝ මැවිල්ලා දැන් කොන්ටම් සයින්ස් වෙලා ෆිසික්ස් පැත්තක් දැන් අරගෙන යනු. ඒකටියත් දැන් ලොකු පර්යේෂණ ආරම්භ කරමින් යනු. හරි අප අපිට අදාළ වෙන්න නහැ නමුත් මේ විද්‍යාව කෙනෙක වෙනස් වෙනවා කිය කියන්න විතරයි මට අවශ්‍යතාව මේ වෙලා වෙයේ. එනිසා දරුවන් එහෙම නැත්තම් මේ ලෝකෙට මනුෂ්‍යාත්මයක් හෝ ඉපදීම කිය ගත්තා මනු්‍යලෝක තරක් නෙේ. ්‍රක්්ම, දේව, මනුස්ස තෙරිසං ප්‍රේත නිර. මේ හය ලෝකයේ මයිති. මේ ලෝක හයක් තිේෙන. මේ කොහේ හිපදුනක් දුකයි. ද අපිහිතනවාන මේ ලෝකයේ සැප විඳිනවා නං.ඒ සැප ඇවිල්ලා. එංගලන්තේ මහරැජින ඉන්න තැන මේ සැපයිකිව්ව එක අමූලික බොරුවා. හේතුව එංගලන්තින්න මහරැජින ගත්තොත් අපට වඩා ගොඩක්. ඒ ඇයි අපට වඩා එඒයි දුක්කින් ඉන්නේ ඒ අය විවිධ නීති රෙගුලාසිවලට ජීවිතය ගත කරනය නිසා. මොන සැපසම්පත් තිබුණත් ඒ අය මහා දුකකට පත්වෙලායින මනුස්සයකක කතා කරත් මනුස්සයකක හැසිරුණත් හායත් කොයහාරි රාජ්‍ය සම්මන්ත්‍රණයකට ගියත් භාෂාාවහසුරවා ගන්න ඕනි හැමදේම කරන්නවා. ඒ අය කන්න බොන්න ගියත් දුකක්. ගෑරපපු හරියට ඇල්ලි ෙනැත්තන්ගේම පවදාව්දේ ගොසිිප්ඩනවා මහා රැජින කණ්ඩ දන්නේ නෑ කියන. එති මේ වගේ මහා දුකක් වෙදිිනවා. එනිසා මේ මනුලොව කොහේ ඒපදුනත් දුක දුකම තමයි සල්ලිකාරයාගේ පවුල පෝසතාගේ පවුල දුප්පතාගේ පවුල ඒක කතන්දරයක් නැහැ. උප්පත්තිය කෙසේ සිද වනත් දුකවිඳන්න ඕනේ අම්මගේ මවකුසේන්දලා. සල්ිර ගදරක ඉපදුණයි කියලා දුකේ වෙනසක් වෙඩි නෑ මෞකුසේ ඉන්න තියෙන කාල් පරයාස්සේ ඒ දුක විඳින්දම වෙනවා. ඒක තමයි ස්වභාදහමේ නීතිය මේක පිළිකන්නේ කොන්ද පොඩ්ඩක් රෙදෙනකොට ගේල්ලා වේදනානාශක ගන්නයක නෙවේවෙෙන. ඒ ස්වබාදහමේ නීතියට මුළු ලෝකෙමයටත්. ඉපදිච්ච සත්‍යයාට මෞකුස්ස සිටම මහුණ දෙන්න තියෙන ීළඟට බරපතල ප්‍රශ්නයක් වේ නො වයිසටයන්නේ. ද අපි මෞකුස්ස පිලිසිඳගෙන සතියයි දෙකයි තුනයි මාසයයි දෙක තුන හතර පහ මාස දහයයි කිව්වත් වයිසට යමක් විතරයි සිදු වෙලා තියෙන්. ඉලන මේ සත්‍යයා ජරාජීරණයත්තාවයට පත්වෙනවා. මෙරෝප කලාප ඇතිවෙලා නැතිවෙලා විනාස්සවෙලා යන හැමවෙලම ඇතිව වෙනවා නැතිවෙන ඇතිවෙනවා නැති වෙනවා. ඊළඟට මෙයාට මූුණ දෙන්න වෙනවා ලෙඩරෝගවලට මෞකුසේදලම ලෙඩවෙෙනවා. අය සමරක් කලාට ඒ ලෙඩවීම් අති දරුණුවයි. දෙ මේ කාලහෙම දරූහම්වෙ නම්මලා කොරෝන හැදුනොත් එයාටත් ඒක බලපානෝ. එලයි නිපදිච්ච කෙනාට මූන දෙන්න තියන ඊළඟ දරුණුම කේදවාචකය මරණය. මරණී කියනෙ එක සෑම තප්පරයක් පාසම් මේ විශ්්‍යය තුළ ක්‍රියාත්මක විමිින් පවතින දෙයක්. දැම් මේක වෙනස් කරන්න පුළුවන් මේක ලෝකයේ කිසම සයින්ටිස්ට් කෙනෙකුටවත්. කිසිම සර බල දහරරි දෙවිය කොටවත්. අඩුමගන බුදුරජාණන් වහන්සවත් මෙ වෙනස් කරන්න ගේ නෑ. මේක ස්වබාදහමේ නීතියයි. මේකට හිස නමන් නැත්තම් මේක පිළිගන්න නැත්තං. මේක අවබෝධ කරගන්න නැත්තන් ඒ තාක් ගැටගැෙනවා. එතුවට තම රක කියන අන්තෝ ජටා බහි ජටා, ජටාය ජටිතාය පජානයද. ඇතුළුවෙන් ගැටගාගෙන එලියනු ගට ගාගෙන. ඒ මේ ස්වබාධහමේ නීතිය අවබෝධ නොකරගත්ත නිසා තමයි නීති කියල දෙයක් ලෝකයේ පනවගන්නේ. ඇයි? අවබෝධය තුළ නැති ජීවිතය, නිතරම පස් පවට බරයි. මේක මම කැමතියි ටික කර අභ්‍යන්තරයට ගහිලා කතා කර ඇලියටෙන්ට. අපි අර නිකාං හුදෙක් බනාහනවාට වඩා, කල්පනා කරොත් අවබෝධයක් නැති ජීවිතයක් නිතරම, ස්වභාදහමේ නීතිය උල්ලංගනය කරනවා. දැ මේ අද වෙලාතිීන් අපිට ස්බාදහමේ නීතිය උල්ලංගනය කරල තමයි මේ මහා දරුණු පළවිපාකට මූුණපාන්න සිද්ධ වෙලා තියෙන්. දැන් අපිට කියනවා මාස්කකදාන් අත් සෝධන්න මේ විදියට යන්න පරතරේතියාගන්න ස්වභාදහමේ නීතිය අදුරන්නා නිරන්තරයෙන් මාරක්ෂාවෙනවා. ඔගෙට ලස්සන උදහාරණයක් තියෙනවා. ස්වබාදහමේ විසින්ම අපිට දුන්න. ඒ තමයි සුනාමි ව්‍යස්සනයේදී, සත්තු ටික ස්වබාදහමී නීතියට ගරු කරලා ඔහුන් ඔහුන්ගේ නවාතැන් ආරක්ෂික තැන්වොල්ට ගියා. ඒ අය බේරුුණා. එහෙම නැතිවෙච්ච අනිත් සියලු දෙනා මනු සතා මහාවියසනයකට මුණ දෙන්න පටන් ගත්තා. අදත් ඒවා අමතක් කරන්න බෑ මිනිස්සුන්ට ඇයි සතා සිව්පවා ස්බාදහමේ නීතියට එකඟයි. හැ මිනිස්සු එකඟ වෙන්නේ. න එහන මේ තත්ත්වප පවා ස්බා දහම දන්නවනම් අඳරනවනම් අවබෝධයක් තියන වනම් මනිස්ුදුක් කිෙනෙන්නේ අයිංගලා යනොහිමීට. ඒයි මේ 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 මුල් කාරණා ටික ඕනම කෙනකුට ඉතාමත් වැදගත් මෙන්න මේ ජරාව්‍යදි මරණ කියන තැනට එන්න ඕනිි. ඊළඟට පියවිප්පයෝගෝදුක්හෝ දැන්ඔන්න මනාකොට පැහැදිලිවම පෙන්නනවා ජරාවියාදි මරණ ටික ඊළඟට පෙන්නනවා ප්‍රියායවෙන් වෙලා යනවා. ැි දැගන්න පුොුව මොු ලෝකම මිනිස්සු තමන්ගේ අම්මතාත්තා සහෝදර සහෝදරියෝ ඥාතීන් තමන්ගෙන් වෙෙන්වෙලා යනකොට කනත්තගාවට ගිහිල්ල වැලපෙන වැලපිල්. අඩන විදිහ, සෝකකරන විදිිය, විලාපතියන විදිහ. මේකිතින් දැන්කා කාලිකයිද. මේක අකාලිකයි ඇයි, මේක අනාගතයත් මෙලෙසම විදියමයි. අපිඒයි සම්පයෝගෝ දුක්කෝ. මනිස්සුන්ට මෝනදඩ න ප්‍රබලම දෙයක් අකමැති මිනිස්සු සමඟ ජීවිතය ගත කරන එක. ඔන්න ෝක තමයි ඊළඟ ප්‍රශ්නය. ඊළඟක තමයි තමන්ට ගැටලුවක් තියෙනවා කැමැතිදේ නෙලබීමේ දුක. අපි මේ ඔක්කෝම කතා කරනකොට මිනිස්සු පොදු වචනවලින් අපිට කියනවා ස්වාමන්වහන්ස මොනවා කරන්නද සංසාරිකරුම බැඳගත්ත බෙරේ ගහනවා නේදයි. ඒ මරක් කලට පොදුවචන කතා කරනවා. හැබයි පොදුවචනය ඇතුළත මහා ගැඹුරු කතාවක් තියෙන හැබයි බොහො දෙනට මහිතනි තරෙන් නැති කතාවත්තමයි කියන්න. එක තේරුම් ගත්තනම් ඔය කතාවනවෙේ කියන්න. දැම්මං ඔයාත්තන්ෙන් ඇහෝ ඇයි ජීවත්වෙන්නේ මොකටද ජීවත්වෙන්නේගේ ලැවොත් ලමයි හින්ද කියයි. ඉපදිච්ච නිසා කියයි ඔය එකක්වත් ඇත්තෙනේ. තමන්ගේ ආශවාදය වෙනුවෙන් කවුරරි ජීවත්තෙනවාකම ටැක එක බරපතල ප්‍රකාශන්. තැක එක ගැඹුරු පරේක්ෂණයකට භාජනය කරන්න ඕනට පැත්තං. තේකනිසා මේ දුක්කාරය සත්‍යය අවබෝධ කිරීම. භාතුන්සේ ඔයිටික ගොෝසුවෙන් දේශනා කරලා ඊට වඩා සියුම් කොටසක් මේ දුකාරය සත්‍යය අගට එකතු කරනවා. මහනනිි මොකදදම මේ දුක කෙටි කරලා හකුලෝ වල පිඩක් කරලා එකට කරලා මං කියන්න කියනවා. සංකිිත්්‍යේන පංචුපාදානක් කන්දා දුක්කා. දැන් අපි කවදා කොට කියන්නේ රූපේ දුකයි කියලා. මේ රූපස්කන්දය රූප උපාදානස්කන්දය මේ දුකක්. වේදනා උපාදානස්කන්දය දුකක්. දැ අපි විඳිනවා සැප දුක උපේක්ෂාව කියල තුන. ඔෞක්කොම දුක් කවුරුක් කියන්නන්නේ න අඩනෙකුට අනේ මගේ වේදනාව දුකක් හැබයි මිහිමිකක් කියේනවා. මගේ දුක කාටවත් තේරෙන්නේ මගේ වේදනාව කාටවත් තේරෙන්නේ නෑ. සමර ඇත්තන් මගේ උපදේශන සැසිවාරවලදී මාත්ත්‍යක කියන දෙයක් තමයි. ස්වාමීන් වහන්ස මේ මම තරන් දුක්විදින කෙනෙක් මේ ලෝකෙ නැතුව ඇති කියලා. ඒක ඉතින් මුසාාවක් එඒ මුසාඉතින් මගේ ස්සර කියන්නේ මානසික යම්කිසි අවපීඩනයෙන මගේ පිළිගන්න නෑ. මේ ලෝකේ ඔක්කමෝයිටික තමයි කියන්න. කවරුත් යන්නේ ම තරන් දුක්විඳදිනෙනෙක් න. මගේ වේදනාව කාටවත් තේරෙන්නේ නෑ. මේකත් කිය නම වේදනාව කියන එක තමයි ධර්මී කායානු පස්සන වේදනානු පස්සනාව කියනක ඉගෙනගෙන තියෙන්න්න ඕන මිනිසුන්ගේ ේද කිසිම පරේෂණයක් අපි කරන්නේ. බෙහිතිගක් ගන්න ගත් වේදනාවනම යන්නේ කය ගැන. එනිසා අපි හැමවෙලේම වේදනාවෙන් ගොඩක් දුක්වෙදි නවා. අපි ඉති ඒ එක එක් කෙනාට ශ්‍යයා කරනවා. ඔයා නිසා මන්දුක් කියදරල අමයි නිසා රස්වාව නිසා බොරුව. වේදනාව නිසා දුක් පවිදිනවා කියන්නේ නෑ කවුරක්ක. සඥ්ඥාව නිසා දුක්විඳිනවා. හඳුනාගන්න විදිානුව මිනිස්ස දුක්විදිිනවා. ඒක කියන්නෙත් නෑ. හැමෝම කියන්නේ මහරි මහරි මංහරියන්නේ මගේ සං්ඥාව මට දෙන උත්තර යනෝ. දැ මේ කොටස කිසිම විද්‍යාඥකුට ලෝකයේ මොන ගැසෙන්නේ නැත. මොකද ඔහුන් සර්වඥ්‍යතා ඥානයෙන් නැති නිසා. ග බදුරාන්සකයන්න මනිනි මේ ධර්මය කිසිම කෙනකොට කරුණු සහිතව චෝදනා කරන්න බෑ. අන්න විසාර්ධඥාට. එනම් බැරිනම් ඇයි බැරි පංචුපාදානස්කන්දකටට පේන මොකද ලැබ් එකක් ඇතුළෙ බීකරයක් ඇතුළ මයිකරෝ මොකක් හරරිේ ි් එකක් අස්සේ මොක්ොත්හො යන්න බැ. එකක පේන්නේ. හතුර අපේ සං්ඥා අපි හඳුනාගන්න විදිිය බොහෝ වෙනස්. විලා බදුජාන් වන්ේ දේශනා කරන මේකට සං්ඥා විපල්්‍යයාසේ කියලා වචනයත්තියෙනවා ඒකන සංඥාව වැරදිලා තේරුම්ගන්. දේමතම අපිට වෙලා තියෙන. දැවගේ තවදුරටත් කියනවන රූපය පෙනපිඩක් කියනවා. පෙනපිඩේ සත්‍යයක් මෑ ඇතිවෙලා නැතිවෙලා යනවා. වේදනාව දිය බුබුලක් වගේ කියනවා. ඇතිවෙනවා නැතියෙන. මේ දෙම බලන්න හැම දේකම තියෙන ඇතිවම් නැතිවීම විතරයි. ඇතිවනාා නැතිවුණා. සඥඥාව මිරිගුවක් කියනවා. ට පාරේ ඇත ැලවූත්තයම පේනවා නිකං දුම යනෝ වතුර තිය නවයි. හැබැ එතැන්ට ගියාම ඇති දෙයක් නේ. ඇති වෙලා නැති වෙලා ගිහිල්ල. සංස්කාර කියලා කියනවා චේතනාවට කර්මීයට එතන කර්මය ගන්න. එදර කර්මී කියලා කියන්නේ හරියට කෙසෙල් කන්දක් වගේ. අරටුවක් හොය නෝගේ කියනන කෙල් කදේ අරටු හොයන්න බැද. කෙසල් කඳන් අපපපා තමයි මේ සංසාර් ගමන අපි හැම දෙනාම ග විඤ්ඥානී කියල කියනවා මැචික් කාරයෙක් විඤ්ඥානය කියන්නේ අඳුන ගන්නවා කියන අදහස එනම් අපි අඳුනන් නෙත් වැරදිට නම් ඒක දුකාක් දැන් මෙතන තියනෙ තනිකරම මානසික දැන් ඕක වර්තමානිගත්තු සයිකොලෝජි මොනෝවිද්‍යාව ඉතින් බුදුරජාණන් කියන ඔන්ටික ඔක්කොම ගෙිවරක් තැම් මේ ඇවිලලා සික්මන් ප්‍රයිඩ් ෙවත් ඒඟට. ඇවිල්ල කාල් රොජස් පස් සිදුවන්න ඔන්න දැන්. සම්පූර්ණ කියන්න ඕන්න ටික කියලෙඉවරයි. හැබැයි මේක සංකිත්්‍යේන පංචුපාදානස් කන්දාා අකොළෝල කෙටි කරලා පිඩක් කරලා උන්හන්සේ කිව්වට මේක මහා විස්ථාරණ ධර්මයක්. දීර්ග දේශනා. ඒක නිසා අපිට සූත්‍ර දේශනා හම්මුවෙනවා අසූ හාරදාහක් සූත්‍රදේශනා කොච්චරදද අසූ හාරදහසක් දේශනා කළ. අපි යෝකින්කක් වත් දන්නේ හරියට. දන්වා කියලා හිතා නිවඩක් ඒකම තමයි වැරැත්. එකක්වත් දන්න ඇත්ත කියලා කියන්නේ. මේ සියලු ධර්මස්කන්දයන් හැම තැනකදිම බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවා අපේ ජීවිතෙත් එක්ක බැඳිලා තියෙන දේවා. හැම සෝත්‍රයක්ම තමන්ගේ ජීවිතෙත් එක්ක බැඳිලා අවබෝධයට එකතු කරලා තියෙන්. මෙන්න මේ වචන තමයි ඉග ගන්න ඕනදේ හැම වෙලේම දධමතීයන තමන්ඟගවා. ම ්‍රිපිකොද යනෙකි ලවොත් ංගන මංගාව. ඇයිඒ මුළු ත්‍රිපිටකම සතිපට්ටහාන සූත්‍රේගත්තොත් කායානු පස්සනාවතියන්නේ තමංගාව. වේදනානු පස්සනාවදයන තමංගාව. දම්මානු පස්සනාවතියන්නේ තමංගාව ඉළඟට කායනු පස්සනා වදනා චිත්තානු පස්සනාවයි දම්මානු පස්සනවිද ටි කොක්කො ද ලා තමල්න්. සූත්‍රයල් අවබෝධයක් තියෙනවන ඒ තමන්වි ජීවිතය තුළින්ම තමන් දකින. අන්න එක තමයි ඕනි ඒක නිසාම්මමර මුලින් පූර්විකාවක් ටිකක් අපි හදාගත්ත ධර්මාණු ශාසනාවට පළවිනි දුක්කාරි සත්‍යය පරිං්ඥයියන්. අවබෝධ කරගන්ට ඕන. දැම අවබෝධ කර ගැනීම තම අපහසුම කාරණාව. සමාරඇත්තන් කියන අනේ ස්වාමින්නාන් සවෝූ මම බණහනෝ. මට දැම් බන තේරෙනවා. මේ වාග්මාලාව තේරෙන්න්න පුළුවන්. ඒක වෙනම කතක්. අපිට ඕනම කෙනෙක් උගන්න අදී උගන්නන දේ තේරෙනවා. ඒ හරි. හැබැයි අවබෝධ කර ගණ්ඩ බෑ. ඕගටිකක් ගැමරු විශෂයක්න. අපි මේ දැන් මේ ලියන්න ඇන මේ ප්‍රශ්නපත්තරයකට විශ්වද්‍යාලයේ අවසං ප්‍රශ්නපත්තරයට නෙවේ මේ උත්තරලයන්නේ. මේ ජීවිතය නැමැති ප්‍රශ්නපත්තරයේ අවසං කරන්නට නම්. උපාදාන නැති කරලා දාන්න නම් ඒ තමන් ලයාගන්න ඕන ප්‍රශ්න පත්තරයක්. මේ දුක නෙමති ප්‍රශ්න පත්තරයට උත්තර ණෑ අනින් මිනිස්සු ගාව. කාගහින්නේ. තමන්ගි තුලින්ම තමන් උත්තරේ හොයලා ගන්න ඕන. එකකෙනෙ එකේ එහෙයි පස්සකෝ ඕපනයිකෝ. එව බලව පච්චත්තං වේති තබ්බෝ වි්ඥෝහීත උඹේ නැන පමණින් ඔබ මේක අවබෝධ කරගන්න. දැන්ද අපි බාහනකොට බහොම පරිසංගෙන්න්නන් ලංකායි බනහදදි. අනුන්ගේ අවබෝධ පස්සේ දුවල මොකට දපිට. හැබැයි ඕනම හාමුදුරුව කෙනෙක් බණ කියපුවාාවේ. එ හාමුදුරන්ගේ අවබෝධය අපිට අදාළ නෑ. එන ති බුදුරජාණන්සේගේ අවබෝධය දේශනා කරානං අසූහාරදහක් නෙවේ එනම් උන්වහන්සේ කෙල කෝටි ගනන් කියල දීලා යන්නේ නවා. උන්වහන්සේ මනුස්්‍යයාට තේරුම්ගන්න පොළුවන් ප්‍රමාණයයි දේශනා කර. ඒක් නිසා වර්තමානයේ බණහද්දි හාමුදුරුවන්ගේ ප්‍රවේශසං වෙන්නට ඕනි හිරේ යනෝටත් අඩා ප්‍රමලයි. ම් මේ බයනතුූ කියනවා මොකද තමන්ට ගැලපෙනවා ගැලපෙන විදිහට ගන්න ඕනේ හාමුදුරුවන්ගේ අවබෝධය ඒ හාමුදුරුව තියාගත්තාවේ එක අපිට අදාළ නෑ හැබැයි ඒ හාමුදුරන්ගේ අවබෝධය තමන් අවබෝධ කර ගන්නට අවශ්‍යතාවයක් නෑ දැන් මිදෙන්න්න ඕනනි හාමුදුරුවන්ගේ දුකෙන්ද තමන්ගේ දුකෙන්ද කිය එක තමන්තේරුම් ගන්න. නිසා ගෝතමිය පත්තච්ච දුක උන්වහන්සේගේ අවබෝධය දිහා බල්ල අනේ භාගතුන් වහන්ස බොහ හොදයි ලස්සනයි ගෝලයෝ ඉන්න ඔක්කොම ඉන්න කියලා කිසා ගෝතමී ගියානක්. නිසා ගෝතමිට නිවන කියන එක අවබෝධ කරගන්න හම්වෙන්න නෑ. කිසාගෝතමික ප්‍රශ්නය තුලින්ම කිසා ගෝතමියය උඩටකාව. තැමන්න මේ උපහැරණ මේ කතාව. එදා කිසාගෝතමී වනාට අදත්තින්නේ කිසා ගෝතමීල කියල සමහරයෝකේ නමන් කියන්න එදා කිසාගෝතමි ප්‍රශ්න විඳ ගත්තා. ඔපබ ඔබේ ප්‍රශ්නය විසඳ ගන්න කිසාගෝතමි මෙතැන්ට ආද ග්ඩ එපා. ඒ කියන්නේ තමන්ගේ දුක තව කෙනෙකුටත්උනා කියලා හිතහදාගණ්ඩ උත්සාහ කරනවා. මේක පොඩි මැකෑනිසම් එකක් මේකට ඉඩ දෙන්න වැන්න. තමන්ගේ ගැටලුව අරයට මෙයාට දාන්නැතුව තමන්ම විසඳ ලාදා ගරන්න. දොට ම මේක එනියම ප්‍රතිඵල අපට ලැබෙන්න්න පටන් ගන්නේ. ඒයගෙනනිසා අද ධර්ම දේශනාවේ මාතෘකාවට මම ඔය පූරවිකාවට ටික් හදා ගත්තේ. මොකද මේ ගාථාවට නිරන්තරය එහෙ මළගෙදරෙඉදිෙහිද. මිනිස් විතාගෙනින් මේක පැන්වඩන ගාතාවක් වෙන්ඩදී කියලා. ඇත්තටම මේක වැරදීම. සෑම තපපරයක් පාසාම තමන්ගේ මනුස්්‍යාත්මය තුළ තමන්ගේ ජීවිතය තුළ. සිදුවෙන එකම ක්‍රියාවලය තමයි භහගතුන් වහන්සිමි දේශනා කලති. අනිච්චාවත සංකාරා සංස්කාරකයන්නේ හේතුන් නිසා හටගත්තු දේවල්. මේ ලෝකයේ කිසිම හේතුවක් නැතුව හටගත්ත කිසිම දෙයක් නෑ නැතුව හටගත්ත දෙයක් නෑ. මේ මුළු ලෝකෙවද ඉන්න හේතු නිසා හටගෙන. මෙන්න මේක තමයි ඉගෙන ගන්න ඕන. එනම් හේතු නිසා හටගත්ත දේවල් එවට අපි කෙන සංස්කාර. මේ පුටුව හදල තියෙන්නේ හේතු නිසා හටගත්ත ගහකි. බීජයක් බීජයක් හැදල තියන්නේ හේතුවක් වෙසා. හේතු නැතුව ප්‍රතිඵල නෑ. ඇයි අපිකැන් හේතු පල වාදය. මේ හේතුව නිසා මේ දේ සිද්ධවෙලා තිය. තොට හේතු නිසා සකස්ච්ච දේවල් ලොක්කොම දැන්පීමේ පන්සලගත්තොත්. මේ හේතු ගොඩාක එකතු වෙලා මේ පන්සල නිර්මාණය වෙලා තියෙන්නේ. තනියෙන් ගඩුලකින් මේ නිර්මාණය වෙලා නැහැ. මේක වැලි සිමෙන්ති බාසුන්ෑගේ දහාඩිය මහන්සිය ලී හැම්මත්දේම තියෙනවා. මේකට එකතු නොවිච්චක නැතිකෙනෙක් නෑ ඔක්කොම එකක වෙලා ඉන්න ඇයි සල්ලිත්්‍ය පැයි සල්ලිගෑන්නෙත් හේතු නිසා හට ඇස්තු දේවා. එනම් හැම දෙයක්ම සකස් වෙලා තියෙන්නේ හේතුන් නිසා මෙ සරීරකුඩුව හටකෙන තියෙනෙ හේතු නිසා. අම්මගේ බීජ තාත්තගේ බීජයි විඤ්ඥාණය. මේ මෞකුස ඉපදුනාා දාහිඳලා මෙ සරීරයේ හේතු නිසා සකස් වෙන්නේ. අම්ම කනබොන ආහාර අම්මගේ ස්වභභාවේ ඔක්කෝම දරුවට හම් වෙනවා. අම්මගේ මෞකුස ඉදළම. අම්ම තමයි අපි ොහොඳට පෝෂ්ණය කරනය එකෙනනික ම් දෙන්නෙකොට කන්න කියලා. අම්මටත් කන්න ඕනි දරුවටත් කෑමෝනි ආහාර පිළි මියන්ජන මාලු ළමයටත් ඕෝන. මොක දේටික ඔක්කෝම දෙන්නේ. අම්ම බඩා ඇතුළෙඳදල පිණ වෙලා රහා දරුවට මෙවා සම්පාදනය වෙනවා හැබැයි මෙෝ කියලනෙවෙේ දෙන්නේ ස්වබාදහමයි නීතියෙන්ම එය මානව සම්පතට නිදහස් කරලා දීලා තියෙන්නේ. හරි අපි ගත්තොත් එතිනි නිහාට තවටිකක් යමු මේ සරීර කෝඩුවේ හේතු නිසා සකස්වෙච්ච දේවල්. අනිත්‍යය වෙන්නේ කොහොමද කියලා කෙනෙක් වෙනස් වෙන. අනිත්‍යයයිකන්නේ වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ ඇයි කියන එක අපි දැන් හොයන්න ඕන්න. ඔන්න හොම තමයි දැන් හොයා හොයා යන්න ඕනේ. ඇයි මේක අනිත්්‍යවෙනි දැන් අපිගත් තොත්තේ මගේ අතෙමේ කොලයක් තියෙනවා. ඔයත් ඇට පේනොම කොලේ සෙලවෙන. තැම එක සෙලවෙන්න හේතු මොකක්ද කියලා වාගෙන යන්න ඕන. හැබැයි මේක සෙලවෙන්නේ එකම වේගෙට නිව. එක පාරක් හයිියෙන්ඉල්ල දෙවෙනි පාර චුට්ටක් සෙලවෙනවා තුන්ගනි පාර වෙනස් වෙනවා. ඉදටර මේ කොේ සෙලවෙන්න හේතුවක් තමයි මේ කොළේ තියෙන ගණ ස්වභාවේ අඩු නිසා. ඔන්න දැ අපි පරේක්ෂණය කරගන ආරම්භ කරගෙන යනවා. යිතකොට මේ වැනෙන වස්තුවේ ගනස්වභාවේ ගැන ඔන්න අපිට අවබෝධයක් ආවා. මේ ගණ ස්වභාවේ අඩුයි. එනම් මේකෙ තියන්නේ සහැල්ලු ස්වභාවයක්. න සැහැලු ස්ොභාවයක්. ඉදර මේ කොළේ හදල තියෙන්නේ. යම් කිසි අමුද්‍රව්වය එකට එකතු කරලා මැක සකස් කරලා තිය. එලට මේ කොලේ සෙලවෙන්න නං සුළඟාවශ්‍යයි. අපි මේ විදුලි පංකාවදාල තියනවා. මේ විදුලි පංකාවෙන් එතනින් ඇති වෙන සුළංරැල්ලම මෙතන වැදෙන්නේ නෑ. මොකද මේ අවට හි අවකාශය තියෙනවා සුළඟ. උඩින් එන සුළගත් හි අවකාශයේ තුළ තියෙන සුළඟත් අතර ගට්ඨනයක් ඇති කරගා. ඉදකට සුලගේ වේගේ වෙනස් වෙන සෑම තප්පරයක් පාස්සම්ම. ඒනම් මෙතන හිස් අවකාශය සුළගේේ වේග පවතිනදේවල් ඔක්කොම හිතන්න වෙනවා. කල්පනා කරන්න වෙනවා. දැම් පැහැදිලි නේද. අන්නේ වගේ තමයි අපිට මමේ අනි වෙනස් වෙනවා කියනෙක උගන්නන්න තමයි ඔයිටි කතා කරේ. තවතනයාට බෝධය අපිට තිබුණට අපි කාලවෙේලාව මදි නිසාි. ඒ මාන්තෘකාව වෙතනින් චුට්ටක් නතර කරගන්නවා දැන් අපේ ශරීර කූඩුව වෙනස් වෙනෝ දැම වෙනස්වෙන්නේ ඇයි කියන එක දැන් හොුවන් ඕනේ දෙයක් වෙනස් වෙන්නේ කුමක් නිසාද ඔන්න බුදුරජාණන් වහන්සේ අර අනිච්චාවත සංකාරා කියන ගාථාවේ දෙවෙනි ගාථාව කියල දෙන දෙවෙනි ගාතාව මොකක් දුගන්නන්නේ මේ දෙවිනි පෙළේ ඒ ගාථාවී ඊළඟ පලවෙනි පේළියකිව දෙවෙනි පේලිය. උපපාද වයදම්මිනෝ උප්පාද කියන්නේ හටග වය කියන්නේ නැති වෙන. එහෙනම් අනිත්‍යය වෙන්නේ ඇයි ඉපිද නැතිවෙන දවා. ොච්චරයි. තීනිමාණි භික්කවේ සංකත සංකත ලක්ඛනානි. මහනනි සංකතයක ලක්‍ෂණ තුනක් තියෙනවා. මොකදදේ. කුප්පාදූ ප්ඥායති වයෝප්ඥායති ටිතස්ස අන්්‍යතත්තං ප්ඥායට. හට ගැනීමක් පේනවා. හැම්ම දේගම හටගන්න. ඒ හටගන්න හැම ශෂනයකදීම වයෝ ප්ඥායති නැති වෙලාය. ඔන්න ගැඹුරුම තැන. දැ ඔන කොන්ටම් සයින්සලත් ඔන්න ඕක පොයාගැනතිෙනවා මේ ලෝකයේ හැමවෙලේව වෙනස් වෙනවා. අපි ගමු. ෘතුවිය අන්සක විසිසතුන් හමාරක් ඇලවෙලා. නොවනා ඇත්ත කතාව කියමටේ සයින්ටිස් ලගේනවා. පෘතුවිය තමා තුළ කැරකෙමින් ඉරුවටත් කැරකෙනෝ. තමා තුළ පැෑ විසිහතරයි ඉර තුළ තුන්සේ ඇයට පාරයි. ඔන්න කැරගි කැරග යනෝ. දැම්මේ හැම තප්පරයක්ම තමා තුළ කැරගෙනකුටත් තප්පරයක් තුළ වෙනස් වෙනවා. ඉර තුළ කැරගෙනකුටත් තප්පරයක් වෙනස් වෙලා ගිහිල්ලා. ජීවත්ව වෙන මිනිස්සුත් මොකද වෙන්නේ වෙනස් වෙනෝ ජීවත්වෙන මිනිසු වෙනස්වෙන්න ෑඇ කියලා ගියන්න බෑ. එනම් තප්පරයක් තුළ තමන් වෙනස් වෙන වනම් මේ ලෝකස් ස්ව භාාවම වෙනස් වෙන. හැබැයි පෘතියේ නීතියක්ත්තියනවා තමා තුළ දක්ෂිණාවර්ථව කැන කෙමින් හිරුවටා කැරගෙන්න්නේ දක්ෂිනවර්ථ. හැබැයි තමා තුළ කැරකිලා දකුණට පෘතිවයේ වමට යන්න කියිය? අන්න විනාසේ මුල. දැන් අපිට පුළුවන් නැවක් නැව්ගුර මත් දාලා මුහොද මැද නතර කරගල.ගවර අරිකුවතයෙන් ම පෘතිය නතර කරනවා කියලා. කැරගෙන එක මේ ලෝකෙ මිනි සුප්ිස්සු ඇැදිල ැරෙනෝ. මේ කැරගෙන නිසා දාමයි මෙහමවත් ඉද. කැරකෙන් නැත්තං අනිවාරෙන්ම ජීවත්ෙන්න්න බෑ ජීවීකුට පොළොවෙේ. අයික ස්වබාදාමය නීතින්. එක වෙන කර බෑ ගහට. ඒතව ුට්ටක් කියලන්න නිකං වචනදකින් ගහක වැලක් කතෙන්නේ දක්ෂණවර්ත. ඕනම ගහක වැලක් යනවනන් දක්ෂණවර්ත යනවා. ඒ අපිසාමනින් හිතරෙන්න බලන්න නැද කතාවක් ම මේ කියන්නේ. එවනට විශ්වය නීතිය පෙන්නරදිල තියන. දකුණින් යන්න. ඒවාගේම තබ වමට එ වැලුත් යනවා. වමට වැ වැල යනවනම් අනිවාරෙන් මේ වැල විසයි. අයන හොඳ නරගෙ බලාගන්න පුලන් ගහේතෙනකට. ඒනිසා ගෙදරක පඩි පැලද්දානකොට ඕනම කෙනෙක් වමින්දා නෑ දකුණෙන් තවයි කටටෙන්නේ. දකුණු කකුල මයි තියන් අපි චෛත්‍ය පැදකුණු කරනකොට දක්ෂණවර්තව බෝධය වදිනකොට දක්ෂිණාවර්තව. ඇයිඒ. ඒ විශ්ව නීතියේ එසල් එලෙස තියනවා. ඒක වෙනස් කරන්න යන්න ඕන්නෑ කවුරක්ක. අපි දකුණ අතින්නන්නේ කන්න මොන්න නිද. කොයි හරි ගමනක් යැනකොට අපි ස්වබාදහමේ නීතියට මනුව කකුල තියන්නේ දකුණ. ඒ එවා ස්වබාදහමත්ක ගැලපිච්ච මනුස්ස්‍යයාගේ ජීවන රටාවට අයිති දේවල් පමණයි ඒක වැඩිය එච්චනම ලොකුවට හිතන්න අ වශ්‍යනෑ නමුත් ස්වබාදහමත් එක ජීවත් වනකට ස්බාදහමේ නීතියෙ කුරේ හරී ලස්සන්ට උගන්නනවා අපිට. ඒ හරිම සුන්දරයි. ඇති මේ ස්වභාදාහමට ගරු කරන්න ඇති නිසා තම මනුස්්‍යයා මෙච්චර දෘෂ්ට කොරේරු. මහා වියසනකාරි සතෙක් බවට මිනිහ පත්වෙෙන්නේ ස්වබා දහමේ නීතිය දේරුම්ගන්නේ නැති නිසා. හරි දැන් ඒනං අපිට ඔය උපපාදෝ පඥ්ඥා ඇති. එක අපිට තව එකක් විදිහට ඕක කියන්න පුළා මහා සතිපට්ට අහන සෝත්‍ර දේශනාව කියනවා. සමුදය දම්මානු පස්සීවා. සමුදේගන්නේ අට ගැනීම. උපපාදේ ගැන්නෙත් හට ගැනීම. මේ ලෝකයේ හැම දෙයක්ම ඇති වෙනවා. ීල ස්වභාවය වයෝ ප්ඥායිති නැතිවෙලා ය එනම් මේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද ඇතිවෙලා නැතිවෙලා යනෝ විතරයි. දැ එක ඇතුළේ තව කාරණ ගොඩක් අපට හොයා ගන්න තියෙනවා. තැන් ඇතිවෙලා නැතිවෙලා යනවනම් දැන් කල්මනා කරන්න ඕනි කෝ මම දැ මමෙක් ඉන්නවා අන මෙතන මම ගාව මම ඉන්නවා. දැඟ ඇති වෙලා නැති වෙලා යන දෙයක් තුළ, මම කොහෝ කියීලා හොයා ගඩත් වෙනවා දැ. ඔන්න ඔතන තමයි පට ලැල්ල ඔතන තයි පටිච්ච සමුපාදී නවිද්්‍යාපච්චා සංකාරා සංකාරපච්ා විඤ්ඥාණන් කියල බුදුරජාන් වහන්සේ මුළු මහා දුක්කක් හන්දස්ස සමුදයෝහෝති කියලා මහාගැමුරු විග්‍රහයක් පවත්ත. අපි එච්චර දුරට අද යන්නේ නෑ මේක මේ බොහොම කෙතියෙන් තේරුම් බේරුම් කරගන්න අවස්ථාවක් මේ හදා ගන්න මම. ඒක නිසා අද ැලවාම දේශනය තුළින් තමන් දෙස බලන්න පුරුදු වෙන්නට ඕනි. අනුන්ගේ දේවල් අපිට වැඩක් නෑ. අනුන්ගේ බනත් අපිට වැඩක්න අනුන්ගේ අවබෝධයකුත් අපිට නන්න. දැන් කාවද අවබෝධ කරගන්න ඕනි. මම ස්වබා දහමේ නීති අවබෝධ කරගන්න මන් මහන්සයන්න. එච්චරයි මේකේ කරන්න. දැම් මගේ ස්වභාවේ මගේ සරීරී ස්වභාවේ ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැති වෙන. උප්පාදවය දම්මනු උපපාද වය හැම්ම දෙයක්ම මේ ලෝකයේ යතා ස්වභාවය ඇතිවීම නැතිවීම පමණ ඉහෙනම් මේ ලෝකයේ සත්‍යයා ඇතිවීම නැතිවීමට තමයි අයිතිය කතා කරන්න දැන් ඔන්න අයිතිය හඟ වනු ඒක මගේ ඒක කාගෙද එක මගේ එයා මගේ මං එයාගේ දැ න්න හදන ප්‍රශ්න පත්තරේ ගර්ද අයිති එයා මගේ දරුවා මං එයාගේ අම්මා එයා මගේ නෝනා මං එයාගේ මහත්යක් ඒක මගේ ඉඩම මගේ ඉටිසල්ල තව කීදහක් කිය දල ග හිල්ල දන්න ඇ දැම අනුම්ගි ඩන්නවල්ලන්නේ ඒලා එන කියන එක මගේ රට මේක අපේ පෘතුවිය ඒවා මගේ සන්න එ මගේ දේපල්ල ැමින් මම කියන එක හැගිලයිඉන්නේ ඒ තමයි මේ ඔක්කමවස්සා ඇතුළටලා අරටව. වැඩසටහනක් යනවානේද මානෝන මම කියලා. මයිතන ඔය නෝන මා තමයි මේ ප්‍රශ්නි මටවා ගන්න ඕනේ. මම කියල කියන්න හැමවලම සමාජයට පේන රඟපාන චරිතය. අපි චරිත රඟපාන වනේ හරි ලස්සන අපි තමයි නියම ටෙල්නාට්ටිකාර. අපි පිටපත ලියන්නෙත් අපි කැමරා කරණය කරන්නත් අපි රඟපානනෙත් අපි. බලන්න අපි රැවටෙන්නේ තමන්ම තමයි වෙන එකෙක්වත් රැටෙන්නේනෑ ලෝකයේ. දැන් තමන් තමයි හොඳම ෙල්නාට්‍ය ධ්‍යක්ෂකරයා හොඳම නිලිය හොඳම දුෂ්ටයා හොඳම තීරරාචනය තමන් තමයි වෙන්න කවුරුවක්කත්න වෙ මේකෙන්. ඇයි. අපිට රඟ පානණ සිද්ධනවා ජීවිතය. අපිට මූනිච්චාවට ඉන්න වෙනවා. අපි කොච්චර අවංකයි 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 කිව්වට. ඔබ ඇටක් තරන් අපේ ගවාංක කමක් නෑ. අවංගෝම ඇතුල්ට ගිහිල්ල බැලූ. හැම වෙලේම කරන්න බොරුව 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 හැබැයි ඒක පටලොෝල්ල තේරුම් ගන්න එපා ඒ තමයි අවිද්‍යාව හැටි. අවිද්‍යාව තමන්ව හැමවෙලේම නොමගරිනෝ. හරිමගරිින් නෑ ඒක නකේ මුළු ලෝක වැහිල තින්නමකින්ද. අවි්‍යායත්තයව මෙ අවිද්‍යාවෙන් වැහිලාතිය හොඳට මතක තියාගන්න නවා. මේ ලෝකෙම වැහිල තියන අවිද්‍යාව නිසා තම මේ ප්‍රශ්න ඔක්කොම අද අපට මේ ඔක්කොම දුක්කම් කටුළු විඳින්න සිද්ධ වෙලා තියන්නේ. එහෙනම් මේ දුකට කවුරුහාරි අයිතිකාරය ඉන්නවත් කිසිම අයිතිකාරයෙක් නෑනයි ඇති වෙලා නැති වෙලා යන්න දේවල් වලට අයිතිකාරය නෑ. දැන් අපි බලහත් කාරෙන් අයිතිවාසිකමක් හදාගෙන තියෙනවා. න්නේ හදාගත්ත කෙනා තමයි මම කියන කෙනා දෙන කවුරුවක්කත් නෙවෙයි එක මගේ ආදරය මේ මගේ ජීවිතය හැබැයි ස්වබාදාමේ නීතිය මොකක්ද උපපාදවය නම් සියලුදේ ඇතිවනා නැතිවුණ එනම් මේ සරීර කූඩුව මේ තා මොකටද භාජනයුේ ඇතිවීම් නැතිවීම් දෙකට විතර දැ ක ස මාජ විවාහාරයේ විග්‍රහ කරනවා ළමාකාලෙ තරුණ කාලෙ වැඩි හිටි කාලෙ මහලු කාලෙක කියිය. කොයි කාලෙත්තුනේ එක දෙයයි. මකදද. ඇතිවෙලා නැති වෙච්චෙන්ද ඒවයිඉතින් ඔහේ සිදු වෙලා ගිය. පලන්නක මනො විද්‍යාව කොච්චර ගැඹුරුදු කියලා. අපි මේ අර එකෙක්ෙනගෙවා ඉගෙනගෙන බොහෝම මමාරුවෙන් එක්ෂෑම්ිේලකෙනවය මට උපදයක් දිග්‍රේකා පD තියෙනවලු හැබැයි. ඇතිවීම නැතිවීම ගැනයාට කිසිම P.H..D. එකක් නැත. ඇතිවීම් නැතිවීම් නැති P..D. ලෝකයේ සාමාන්‍ය මිනිස්සුන්ට ඒක වැලිට හැබැයි ධර්මයටඒ එක අදාළ වෙන්නේ. නෑවා නිකං අරියට නිකංගේ ඒ සාහතික පත්‍රම මේ පහලට දාන වනවි ධනගාන ළමයෙකුටත් එහා තියෙන පත්තර කෑලිටිකක් විතරයි. එහෙනම් නියම P..D. එකමකක්ද. ඇතිවීම් නැතිවීම අහවුබෝධ. රග වේදනානු පස්සනාව. ඊළඟට රූපපාදානස්කන්දේ ඉලැනමොකද ඇතිවෙලා වෙනස් වෙන්නේ. වේදනා උපාදානස්කන්දය. ඇති වුණා නැතිවුණා.මනාද වදනා. එන වේදනාවත් ස්භාවෙන්මකදද උප්පාදවය දම් මිනු. ඇති වුණා නැති වුණා. එහෙමනම් මිනිස්සු ඉඳදින වේදනා හැමදාම තියාගත්තොත් මේ ලෝකයේ කොරෝනාවලට වඩා භායනකයි මනිසුන්ගේ වේදනාව පලිගැීම . ඒ හමල එක තියාගන්නඉන්නේ. හැබැයි තියෙනවා. යටපත් නින්ද්‍රාවට පත් කලා තියාගෙන ඉන්නවා.ඒ විටිින් විට එලිය ඇවිල්ල යන හින්ද හොදයි.ඒ දිගටම තිබ්බොත් ලොකු ප්‍රශ්ඥයක් සෙද්ධ වෙන. ඔය නිියවස් බල්න අ නේදල්ම අපේ රටේ තීවිවල නිකන් ඉන්න ගවන් නිවස්ස එක. ඒම නතාම ටෙලිවශ් එකක් බලමු. මිනිස්සුන්ගේ කෙලෙස් විතරයි නේද ඔය හැමලේම කියන්නේ. ඒ ි ට ැම වෘති දැම් මොක්කාකාරය සබං කැටයක් දැම්මත් මොනෝහාරි අඩුමගානය පිටිකිරි විකුණන වන මොනහාරි දෙයක් විකුණ කෙලෙස් නවේද විකුණන්න. මට වෙලාකට බලාගෙන ඉතර ඉන්නවා ඇත්තටම නියම මානසික ෝරිිජිනල් පිස්සටි තමයි මේ ඔක්කොම් බලන්න. මේ ඔක්කොෝ විකුණන්න වේදනවා. එහනම් මේ ලෝකෙ විකුණන්න පුලන්නම කක්ද ොන අදලු ගෙන න්න. එම් ේදාව ඕන කෙනනුටෙකුන්න පුොළො. දන් ඇගේ තියන වේදනාවන වෛද්‍යරයකුණ ගන්නේ. නේද. ඇගේ තියන වේදනාවන ආහාරයකුණන්න. ඇඳ ඇගේ තියන වේදනාවට වෙදයඳන්නේ. ඇගේ තියන වේදනාවටනි සත්තු සර්පයෝ කණ ඉන්න ඉඳ තරක් කදාගන්න. ඇගේ තියන වේදනාව හින්දන්නේ බේත්තේත්ගන්න එකනි අපි හිතල බැලෝොත්තේ අර සිව් පසයෙන් වෙතන තියෙනවා. නේද? ගෙවල් දොරුවල් ආහාර මේ ඔක්කොම මේ වගේ දවල් ගත්තොත් අපිට ගැඹුරින් සාකච්ඡා කරන්න නොම ේදනාව කියන එක ලෝකයේ හැම්ම කෙනෙක් ගාාවම තියෙනවා. එනම් හැමෝමම ගද කරන්නේ විදෝනෝ. විදෝ විදෝ විඳෝ විඳෝ ඉන්නවා. එහෙනම් වේදනාව ස්වභාවයකුමක් ඇති වුණ නැතිුණ ඇති වුණ නැතිවුණ. ප්‍රේදනාව සදාකාලික නෑ වේදනාව නි්‍යයනය වේදනාව වෙනස් වෙනෝ. ඒක ඇනි මුල් අවස්ථාවයි මූන දෙන අවස්ථාවට වෙනයි දවස් දෙකකින් වෙන අවස්ථාවට මූණ දෙනකොට වෙනස් සතියකට මූණ දෙනකොට වෙනස් මාසේකින් වෙනකොට අවුරුද්ධකින් වෙනකොට පාහයි වෙනකට වේදනාව යම් වෙනස්වීම් හැමවෙලඒම සිද්ධ වෙමින් වෙනස් වෙලා වෙනස් වෙලා යනෝ.ඉලන භාගතුන් වහන්සේ දේශනා කලා මහනින මේ සඥ්ඥාව ඇති වෙලා නැති වෙලා යනෝ. ඒකටෙක වන මිරිගුවක් කියලා. එන මිරිගිව ස්භාවමකන්ද. උප්පාද වය දම්මිනෝ අපිට ඇතින් පේනවා සත්‍යය වගේ හැබැයි එතන සිදුවෙන එකම ක්‍රියාවලිය ඇතිවෙලා නැතිවෙලා ගියා. අපික් අඳුනගත්ත සියලුදේ මේ වෙනකොට ඇතිවෙලා නැතිවෙලා ඉවරයි. ආයකක්වත් සදාාතනික නෑ. සමාරයෝ මෙහෙම කියන නොනේද. ඔයා ඉස්සර වගේමයි. ඒකටිකක් ම ලොක බොරුවත් වීවා කියෙන තේරන්න ඇද. හැබැයි ඒ අර පේන්න තියෙන ස්වභාවේ ඒ මනසේ තියන කලින් ගත්ත සංඥාවයි දැන් ඉන්න පුද්ජලයයි දන්නෙම නැතුව ඒක මනෝමය එයා ගණනය කිරීමක් කර. ගණනය කිරීමක් යනෙ කොහොම අපි කියන්න මේවය කම්පයාරක්. සමානකමක් කරගන්න. මනසි. ඉදා වගේ මයි ඔයාද. හැබයි යා එදා වගේ කියෙන අද? නැ සම්ූර්ණමයා වස්සල සංඥාාව වෙනස්සලා ගිහි ලබරයි. ඊලඟ අපි ගත්තොත්. සංස්කාර චේතනාව ඇති වෙනවා නැති වෙනවා. එනම් කර්ම විපාගමකද වෙන්නේ. ඇතිවෙලා නැතිවෙලා යනවා. ඇතිෙන නැති. දැන්වෙන කර්මයේ බනහනවා ඒකත් මේ පෑතුළට ඇතිවුනාා නැතිවුණ දැන්කුසල කර්මයක් ඇති වුණා තවත්ස්වල්පමොහොතකින් හිතේ තමන්ඩ රාග්‍යයක් දවේශයක් ඉරෂ්‍යාවක් අවුත්. ඒ චේතනාවට අනුවඒ එකත් ඇතිවෙලා නැතිවෙලා යනවා. වේඥානය හඳුනා ගැනීම විජානාති. දැනගන්නවා විශේෂයෙන් දැනගන්න සේලු දේවලුත් ඇතිවෙලා නැතිවෙලා යනවා. බලන්න භාග්්‍යතුාන්සේ විග්‍රහ කරපු ගැම්ඹුරුම කාරණනාටික දැම් මේ මළෙතර මිනිියයටද කියන්න තියන්නේ. අපි කොච්චර මෝඩද. ඒක ඒ අවස්ථානරූපෝ ගැලපීම මක් තියෙනවා. හැබැයි මං හිතන්නන්නේ ඇෝකින්. අඩුමගානේ හාමුදුරෝ පාන්ස කෝල්ටත් හාමුදුරුන්ටත් හෝක තෙෙනවාද කියලා. මේක පහරක් ගැහීමක්වත් එහෙම දෙවේ. ඒක එච්චරට සියුම් තැනක්. මෙන සියුම් තැනට මනස ගිෙනියන එක සිත සම්පජනනය සතිය දියුණු කරලා. තමන්ගේ ප්‍රඥාව උදාකරගන්න තැනට ආවුත් තමයි මේ ධර්මයේ නියම පලවිපාක අනිසංස ඒ මොහොතෙම දිට්ට දම්මවේදනියව. එවැලෙම අත්්‍ය දෙන්න පුළුවන්කම. ැ ඒග නිසා අපිටාද සාකච්චා කරන්න වෙනි පද දෙකයි. මකද අනිච්චාවත සංකාරා ඔප්පාදවය දම් මිනෝ. තව පද දෙකක් තියනෝ. උප්පජ් ජිත්වා නිරුජ්ජන්ති මේ දෙක කියන්න බෑ භාවනාවක් නැතුව. ි මේචරලලා ගොරෝස මට්ටමෙන් කතා කර. තව මට්ටමත්තින සෙවම් මට්ටමෙන් විසඳ යුතු ප්‍රශ්නික. ඇයි මේ ගොරෝසු පැත්තක් වගේම සිවම් පැත්තකුත්. ඒක එක මේ මේ උප්පත් ජිත්වා නිරුජ්ජන්ති ඉප්පිද නැති වෙනවා කියන වචන දෙක එකටම කියලා තියෙන. අන්න එතන තමයි හිතන්න ෝ නීළඟතු මේ දෙකම වෙන්නේ මනවස්ථාවදද එකම මොහොතේ මකක්ද වෙන්නේ. ඇයි මේ දෙක කඩල නෑ ඉස්සල්ලකේ නවා උප්පාද වය හටගන්නවා නැති වුණවා. දැ ඒක තව්විදිකර යටින්ගේ නවා තවක ක්‍රමයා මොකද වචචන හරිසිවු උපපජ්ජිත්වා නිරුජ්ජන්ති. ඕක මහා සතිපට්ඨාන සූත්තරයේ දේශනා කරනවා සමුදේ දම්මානු පස්සීවා, වයදම්මානු පස්සීවා, ඊලැනිකින සමුදේ වය දම්මානු පස්සව මේ දෙකම මේකත කුල්ලා ට කියරම්. ඒ ඉතාමත් සවම් කලාපයක්ත් තින්න ඕනු. ඇතිවෙලා එක ෂනයකදී ඇතිවෙලා නැතිවෙලා යන. එක ශනේක ඇතිව න හැමද. කොටම් සයින්ස ලොගන්නනවා අරමොකක්ද පූසග තේර එකක්. මැරෙන නොමරෙන අස්ථාව කෙල ගටි හදුුන්නල අදිීලා තිනෙන. ඒහනම් බලාගෙන යනට හැම ත්පරය මකද. මැර නොමරෙන අවස්ථාවක තමයි මේ මුළු ලෝකෙම මේ ජීවයා ජීවත්්‍ය නො එක කියලකැන්න මොකටද. මැරෙන නොමර හැම අවස්ථාවකට මෝනදදී යනවා හැබැයි කොයි එලේයට අවස්ථාවකදී මෙතනින් අපි චොතවෙලා. යන්නට සිද්ධෙනවා ඒක්ක නිසා මාහිතන්නේ අපි අන්න අයගේ අවබෝධ පුරාජේරුකං ධර්මදේශන අආශ්‍රවනය කරලා මනසවුල් කරගන්නවාට වඩා. තමාගේ ජීවිතය තුළම අනිච්චාවත සංකාරා. තමාම තමාගේ පරේෂණයට තමාව ගන්න එක තමයි වැදගත්්දේ අනුන් අපිට අදාළ නෑ. තමා තමාම ගන්න ඕනි තමාගේ මේ විශ්වවිද්‍යාලයේ හිත නැමති ශිෂ්‍යාව. ඇ අපිට ටේී කරන්න ුගන්නන්ඩුවනවායාට එයට අවගන්න සතති්‍යස්බෝධි පයක්ක්ෂක ධර්ම පුරදු පූුණ කරන්නේ නේද. අපි කියන්නේ දස පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා සතිසම්පඥන්නේ ධම්ම විචේ විරිය බෝධයාංග ආරි අස්ටාංගික මාග මික ලේසිීන් කරන්න පුළුවන්ෙකුත් නෙවේ නමුත් අපි අතහරින්ට නරකයි ජීවිතයේ දෙස බලන්න ගැඹුරිින් අව් බෝධ කරගන්න උපපජ්ජිත්වා නිරුජ්ජන්ති. ඉපිද නැතිවෙන මේ ජීවිතය. අපි අවබෝධ කරගන්නටෝ නඒක නිසා කවයකින් දේශනාව නිමාවට පත්කරනවා අනිත්‍යයි පංචස්කන්දේ අනිස්තීරයි බෝගස් කන්දේ. යට වෙන්නට පෙර පස්කන්දේ රැස් කළ යුතුයේ ධර්මාස් කන්දේ. නේද ඒනම් අනිත්‍ය වූ පංචස්කන්දය මේ ලූකයේම ස්වභාවේ දැම් භහගතුන් වාන්සේ දේශනා කරපු දාම අපේ ඇසිදිරිපිට උප්පුමිින් පවතින මොහොතේ අනිස්තීරයි බෝගස් කන්දේ මේ ගොඩගාගත්ත සියලුම දේවල් ස්ථීරණෑමිනිස් සුදාන යනෝ. යට වෙන්නට පෙරපස් කන්දේ, මංහිතන්නේ කවය අපිට පොඩ්ඩක් මාරු කරන්න වෙනවා. මංහිතන්නේ මෙහම ලිව්ුවොත් හොඳයි ධන්නට පෙරපෝරුණු අස්සේ දැ මේ දවස්සල්ලං දේහි්‍රමදාාරණ පෝරුණු අස්සෙදාගෙන යන්නේ තේගෙනනිසා රැස් කළ යුතුයි. ධර්මස්කන්දේ අපි හැම දෙනාටම උදුම් ජීවිතාවබෝධය සකස්කරගන්නට මේ ධර්මානු ශාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරකමු. ආකා සට්හාජබුම් මට්ටහා දේවානාගා මහිද්දිකා ප්ඥන්තන් අනුමෝදෙත්වා චිරන්රක්කන්තු සාසනං චිලංගරක්හන්තු දේශනං චිලංග්‍රක්කන්තු තුවං සදා. අද දවස අභේවීර ධර්මායතනේ ගරු හරාදීපති පෝජ්්‍ය කොටගම්වැල්ලේ සරණතිස්ස නායකමායින් පාණන් වහන්සේගේ අවවාධ අනුශාසනා ඇතුව අද දවස්්‍යේ පින්කම ඉතාමත් හොඳින් සිද්ධ කරලා අනිමාාවන්නට යෙතුන. අද මෙම ධර්මානු ශාසනාවේ දායකත්වය දරනවා චන්ද්‍රකාන්ති වික්‍රමසිංහ මෑන් යන් සසාහ වෛද්‍යසේව්න්දි වික්‍රණ සිංහ මහත්මනිය ඉදින් හැමදාම වගේ බලාපොරොත්තුවෙන සත්‍යස්බෝධිපාක්ෂක ධර්මවාන් වඩාගෙන ධර්ම්මාර්ගේ අවබෝධ කරගැනීමට කුසල ශක්තියක්ම වීවා කියන උතුම් ප්‍රාර්ථනා වනුව අද බලාපොරොත්තු වෙනවා කීර්තිපාල වික්‍රමසිංහ ආදරණීය සනේ බරස්වාමි පුරුෂා පාණන් වහන්සේට පින්දෙන්ට දෙපාර්ෂයම පින් බලාපොරොත්වෙන සියලු ඥාතිහිත මිත්‍රාදීන්ට පින් පෙ අනුමෝදන් කරන්න. ේ දපුතුන් මුණුපුරන් මිනිබිරියන් සේලු දෙනට නිදුක් නිරෝගී දීර්ඝාවශ්‍ය පාර්ථනා කරන්නටඒවගේම නිර්මල ධර්මය පහදා දෙන මහා සංගරත්නයට නිදුක් නිරෝගී චිරජීවනේ දිගාසිරි ප්‍රාර්ථනා කරන්නට. ඒය වගේම වෛද්‍ය දිශ කොඩිකාර චන්සේන කොඩිකාර පියාණන්ට හා D.ජ. කොඩිකාර මෑණියන්ට ඇතුළු පින් කැමති සියලුම ඥාතීත මිත්‍රාදීන්ට පින්දීම නික් නිරෝගීව ධර්මාර්ග වඩා ගැනීමට කුසල ශක්තියක්ම වේවා ප්‍රාර්ථනාව දියනිය පොතනුවන් ස්වාමයා ඇතුළි පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගීස්ුවයේ දීර්ඝා ෞෂ්‍ය ප්‍රාර්ථනා කරගෙන. එවගේම වෛද්‍යිය කුමාරී එලේ පෙරුමමා ඇත්තන් බලාපොරොත්තු වෙනවා. සියලු ධර්ම මාර්ගයන් වඩාගැනීමට මෙම ධර්මානු ශාසනාව කුශල ශක්තියක් වේවා මේ ගිය දෙමව්පියන්ට සා සෞදර. සහෝදරයන් දෙදනාට පුුණ්්‍යානුමෝදනා කිරීම හා පපුතනුවන් දෙදනාසාපවුලේ සේලු ඥාතීන්ට නිරෝගීස්වය ප්‍රාර්ථනා කරන්න. ඒවාගේම අද බලාපොරොත්වෙනවා ගරුණායකමායිම්පාණන් වහන්සේ අභේවීර ධර්මායතනය පූජා කළ රජී අභේවර මැතදුන්ට පින් පෙත් අනුමෝදන් කරන්න කාන්ති අභේවීර මැතිනියන්ට ආශිරවාද කිරීමගේ මේ වර වස් පින්ක් ගම සඳහා ආරාධනාකරපු විදායක කාරකාදීන් වස්සලාද සිල්වා මහත්මනී ඇතුළු උන්න අහන්සේට සිව් පසයෙන් ඇපව පස්ථාන කරන්නාවූ සියලූම දෙනාට සෙත් පතන්න පු්්‍යයානු මෝදනා කරන්න උන්න්නහන්සේ බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සරර්වාකාරරිීංග ැෙස් කලාවෝ සකළවිද කුසල සම්භහාරය ප්‍රධම කොටම ලෝකයේ ශාසනය අපෝ ආරක්ෂා කරන්නාව සම්යතෘෂ්ික දෙවියන්ට. ඒවාගේම අභේ වීර ධර්මා එතනේ බෝධීන් වහන්සේට මේ ධාතුන් වහන්සේලාට චෛත්‍යරාජාණන් වහන්සේලාට අපේ නායක මායින්පාණන් වහන්සේ නමින් පොඩිසාමින්න් වහන්සේලා නමින් සිටින මේදායක කාරකාදිී නමින් සිටින සියලුම දෙවියන්ටත්. මේ පිං ලැබේවා මේ පින් අනු මෝදන් වේවා උතුන් අමනිවනින් නිවී සැනස්සෙත්වා කල සාදුඛයා ප්‍රාර්ථනා කරමු ඒවාගේම පින් අනු මෝදන් රීම බලාපොරොත්තුවෙන නම් සඳහන් කළ හැම දෙනාටමත් මේ නම් සඳාන් කළ සියලූම ඥාතීන්ට සංසාරගත සියලු ඥාතීන්ටත් මේ පිං ලැබේවා මේ පින් අනු මෝදන්වේවා අජරාමරනිවනිින් සැන සෙත්වා කෙල සාදු කියලා ප්‍රාර්ථනා කරමු ඒවගේම සෙත්පතන්න ආශිරුවාද කරන්න බලාපොරොත්තුන් හැම දෙෙනටම. තුනුරුවනේ සූවිසිමා ගුණානු භාව බලයෙන් ශතක් ෂාන්තියක්ක හපතක් සැනසිල්ලක්ම සිද්ධ වේවා. ආයුරාරෝග්‍යාදී සම්පත් සැලසේවා කිය අපි සාදු කියල ප්‍රාර්ථනා කරමු. ඒවාගේම විශේෂ පුඤ්ඥාණු මෝදනාව අභේවිර ධර්මායතනේ අපේ නාකමමායින් පාණන් වහන්සේට, පෝජ්‍යය කොටගම් වැල්ලේ සරර්ණ තිස්සස්වාමින් වහන්සේ ඇතුළු වැඩසිට්න මහා සංගරත්නයට තුනුරුවනී ආශිර්වාදේශ ශ්‍යත ශාන්තිය හපත සැලසේවා. අවතවත් මේ සම්බුදු සසුන් කෙත බලුවන්නට ශක්තිය දහිරිය ලැබේවා උන්වහන්සේලාද ප්‍රාර්ථනා කරන්නාව උතුම් අමාමහානිවන්සුව ශාත්ෂාත්කර ගනිත්වා කල සාදුකයාපි මෙච්සිදින් ප්‍රාර්ථනා කරමු මේ රැස්කලව් සකළවිද කුසල සම්භාරයන් අපැහැම දෙනාටමත් තුතු මමා මහානිවන් සුුවෙන්. නිවී සැනසෙන්නටම ලැබේවා කල සාදු කෙල ප්‍රාර්ථනා කරගන්න දැං ස්වාමින්න් වහන්සේ පන්නවත් ඔබ හැම දෙෙනටමසෙත් පතනවා. අද ධර්මාණු ශාසනාවේ දායකත්වේ දරපු චන්ද්‍රකාන්ති වික්‍රමසිංහ මෑනියන් සසාාවෛද්‍ය සෙව්වන්දිී වික්‍රමසිං. එවාගේම වෛද්‍ය දිස්නා කොඩිකාර, එවාගේම වෛද්‍ය කුමාරේ ඉලේපෙරුම කියන ඒ පින්ව අත්ත හැම දෙනාටමත්. එවාගේම ලෝකවාසි දුකට පත්වන හැම දෙනාටමත් මේ වෙලාවේ කොරෝනාා වියස්සනයට මූුණදීලා මෙ කොරෝනාා රෝගයට, බොදුරුවවෙච්ච මේ කෝටිගානත් ජනතාව ඇතුළු හැම දෙනාටම තුනුරුවනේ සුවිශමා ගුණානු භාව බලයෙන්. උතුම් ජෑම හාමුදුරුවන්ගේ දළදා වහන්සේගේ රුවන්නලි මහා සෑ රදුන්ගේ ආශිරවාදය සෙත ශාන්ති්‍යහාපත සැලසේවා එ හැම දෙනාම නිදුක්වේවා නීරෝගිවේවා සූපත්වේවා දිගාසිරි සම්පත් සැලසේවා හැම දෙනාටමොතුම් නිවන් සුවම ලැබේවා කෙලපාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්චං උද්ධාපචායිනෝ. චත්තාාරෝ ධම්මාවන් ඩන්ති ආයුුවන්නෝ සුකංබලං ආයුරාරෝග්‍ය සම්පත්තයේ සගග සම්පත්තිම ඒවච්ච අතෝනි්බාන සම්පත්ති ඉමිනාතයේ සමි්ජතු වස්සාන ධර්ම දේශනා ජුබ් නලිකාවඔස්සේ ඔබ ඒත්‍රමණය කළේ දෙදහස්ස සේක වසරේ අතුරුකිරිය අභේවර ධර්මායතනයේ අතිපූජනීය කොටගම් වැල්ල සරනතිස ස්ෝමීන් වහන්සේගේ පින් පර අංශාසකත්වවෙෙන් යුතු සංගධාන කරම් ලැබූ වස්සාන ධර්මදේශන අමාලාවේ තෙවැනි ධර්මානුශාසනාවයි එවෙනුවෙන් පின் පර දායකත්වයගෙන කරේතු කළේ වෛ්‍ය දිිශ්නා කොடிිකාර වෛ්‍ය குුමාර லே பெருමவைෛ්‍ය සිෙල්වන්දී වික්‍රමසිංහ සමගින් චන්ද්‍රකාති වික්‍රම සිංහ මෑණියන්. එම පින්වත් පිරිසගේ සද්ප්‍රාර්ථනාවන් එලිසම ඉටුවේවායි සාධ සිතින් ප්‍රාර්ථනා කරමු දහම්මසුව ඔබසැමටත් සම්මා සම්බුදුසරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකාවස්සේ දායිකත්තු ධර්මදේශනාවක් ප්‍රචාරය කරගැනීමට අවශ්‍යනම් දැන්ම කතා කරන්න. බිදුයි හතයි එකයි අටයි, පනස් හටයි, පනස් හටයි, දහතුන දුරකතනංගේට, බින්දුඇයි හටයි එකයි අටයි, පනස් හටයි, පනස් හටයි, දහතුන දුර්කතනාංගේට WhatsAppස, වයිබ, ඉමුමගින් දැන්ම කතා කර ඔබේ දායිකත්තු ධර්මදේශනාව දැන්ම වෙන් කරවාගන්න. දහම්ම සූභ සැමට සම්මා සම්බුදු සරණයි. දිින්පතා නවත්තුම ධර්මදේශනා ශ්‍රමණය කිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ YouTubeබ නෑලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න.